बुद्ध शरणयामि नमस्कार वासं रुवनस हमदा ममदं शरणयामि नमस्कार देवासंगरुवनस हमदा मम सांग शरणयामि नमस्कार देवासिवनोति तिवनोति मम शरण शरणयामि यमे कुलोये सुवसतो नाम हेम बुद्धि शरण गियो यमे कुलोये सुवसतो नाम हेम सदहं शरणं गियो यमेकं लोये सुवसतो नाम हेम महासंघं शरणं गियो यमेकं लोये सुवसतो नाम हेम तिसारण शरण गियो यमेकं वनाहि दुःखं सो नाम हेम बुद्धि शरण गियो यमे वनाहि दुःखं सो नाम हेम सदहं शरण गियो यमे वनाहि दुःखनसो नाम हेम महासंघ शरण गियो यमे वनाहि दुःखनसो नाम हेम तिसारण शरण गियो सौ सत बुद्धि शरण गोसिंह दुखी देवा सौ सत सदहं शरणं गोसिंहं दुःखं विदे सुवसतो सत महासंघ शरणं गोसिंहं दुखी सुवसतारण शरण गोसिं शम दुखी सुवसतारण नमो तस्स
භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අන්නීසතිවස්සානි භගවන්තං පන්තහි නිත්‍යේන කාය කම්මේන ඡායාව අනසායිනි අන්නීසතිවස්සානි භගවන්තං උපස්තහි නිත්‍යේන වචී කම්මේන ඡායාව අනසායිනි අන්නීසති වස්සානි භගවන්තං උපස්තහි නිත්‍යේන මනෝකම්මේන ඡායාව අනපායිනි ගතිමන්තෝ සතිමන්තෝ දිතිමන්තෝ සොයිති සන්දම්ම ධාරපු තේරු ආනන්දු රතනාකරු පූජනීය ගරු මහා සංඝරත්නයෙන් අවසරයි පින්වතුනි අද මාතෘකා කරගත්තේ වෙනදා ධර්මදේශනා මාලාවේදී තෝරාගත් මාතෘකා කොටසට වඩා වෙනස් මුහුණුවලක චරිත කතාවක් සිහිපත් කර දීමටයි. බුදුරජාණන් වහන්සේට ඉතාම සමීපව මහත් වූ ගෞරවයෙන් උපකාර සැලසූ ආනන්ද හාමුදුරුවන් පිළිබඳ, ආනන්ද උත්තමයන් වහන්සේ පිළිබඳ කතා පුවතයි අද කියාදීමට බලාපොරොත්තු වන්නේ. කින්මතුල දැකලා ඇති විහාරස්ථානවල විහාර මැදුරේ බුද්ධ රූපයක් තැන්පත් තිබේ නම් ඒ බුද්ධ රූපයේ අතරත පරිනිර්වාණ මංචකයක් ඇඳ තිබේ නම් ඒ කිට්ටුවෙන්ම ආනන්ද හාමුදුරුවන්ගේ රූප සටහනකුත් ඇඳ තිබෙනවා. වාරගණන් දැකලා අනද හාමුදුරුවන් බොහෝ කරුණාවෙන් පිරිච්ච උත්තමයන් වහන්සේ නම. ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ චරිත කතාව අපි හැමදෙනාගේම ජීවිතවලට කදිම අපූරු ආදර්ශ ලබා ගැනීමට හේතුයි. මේ චරිත කතාව මෙනෙහි කර බලනකොට හිතට මහ පුදුම සංසිඳීමක් ලැබෙන්නේ. අන්න ඒ කාරණේ සලකාගෙනයි ආදර්ශ උපදේශ ලබා ගැනීම වශයෙන් මේ ගුණගරුක ධම්ම විලාසී චරිතාපදානය විස්තර කරලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේට
අතීත සංසාරේ මහා බෝධිසත්ව කාලේ ඉඳලා ඒ මහා බෝසතාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ පෙර ආත්ම භාවයන්හි උපකාර කළා. මහා බෝධිසත්වයන් වහන්සේගෙන් උපකාර ලැබුවා. මහා බෝධිසත්වයන් වහන්සේට බොහොම කිට්ටුවෙන් ඇසුරු කළා. මහා බෝධිසත්වයන් වහන්සේ සමග සසර එකමග සැරිසරන්නට ප්‍රාර්ථනා කළා ආනන්ද හාමුදුරුවන් වහන්සේ. පින්වතුනි, මේ මිනිස් ඉතිහාසයේ සඳහන් ශ්‍රේෂ්ඨ උදාර උතුමන්ගේ උතුම් වූ ගුණ ගැන සලකා බලනකොට බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයාණන් වූ ආනන්ද හාමුදුරුවන් වහන්සේ තුළ පැවති ස්වාමි භක්තිය අවුරුදු 2500 ගණනක් ඉක්ුත්තු ගියා. ඒ උත්තමයන් වහන්සේගේ නාමය ගෞරවයෙන් සිහි කිරීමට ප්‍රමාණවත් වෙනවා. 2500 වසර ගණනක් ඉක්ුත්තුනත් ආනන්ද උත්තමයන් වහන්සේගේ චරිත කතාව සිහි කර කර අපට එයින් ඒ ගුණනාමයට ගෞරව කරන්ට පුළුවන්කම තියෙනවා. උපස්ථායක උතුමෙක් වශයෙන්, සේවක පින්වතෙක් වශයෙන්, අතවැස්සෙක් වශයෙන්, ආරක්ෂකෙක් වශයෙන් ආනන්ද හාමුදුරුවන් වහන්සේ තුළ පැවති අචල භක්තිය, අවංක ගෞරවය, අවංක සැලකිලි සත්කාර සම්මාන පුදුමයි. අවුරුදු 25ක් මේ විදිහට ඇසුරු කළා. අන්න වීසති වක්සානි අවුරුදු 25ක් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළා. මෙත්තේන කාය සම්මේන, කාරුණික මෛත්‍රී සහගත ගෞරවනීය කායික පැවැත්මේ, ඒ වගේම මෛත්‍රී සහගත වචනේ, මෛත්‍රී සහගත හිතිවිල්ලේ, හිතින් කයින් වචනේ ඡායාවන පායි ඉවනැල්ලක්සේ මුණ තරන් ගෞරවයකින් ඒ උපස්ථාන කළාද. අවුරුදු 25ක් කිව්වහම පුංචි කලක් නෙමෙයිනේ. අනෙක් අතින් මේ ලෝකයේම වැඩ හිටිය මිනිසුන් අතර, දෙවියන් සහිත ලෝකයා අතර වැඩ හිටිය ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ඇසුරු කිරීමේ වාසනාව ලැබුණේ ආනන්ද හාමුදුරුවන් වහන්සේට පමණයි. ඇතැම් පුද්ගලයන් ආශ්‍රය කරනකොට අවුරුදු 25න් නෙමෙයි, දවස් 25න් නෙමෙයි, පැය 25න් නෙමෙයි, විනාඩි 25න් නෙමෙයි, ඒටත් වඩා සුළු වෙලාවකදී පා වෙනවා. ආශ්‍රය හරි පුදුම දෙයක්, කතා නොකර ක්‍රියා කරන දෙයක්. බොහෝ විට යම් යම් පුද්ගලයන් පිළිබඳව නිහඬ තීරණ අරගෙන තමන් පරිකම් වෙනවා. මොකද ජන සමාජයේ ඒ තරමට විස සහිතයි. පරිකම් විය යුතු පැත්ත තියෙනවා. එහෙම බලනකොට බුදුරජාණන් වහන්සේ අවුරුදු 25ක් ඇසුරු කළා පිරිනිවන් පාන මොහොත දක්වා. කිසිදාක බුදුරජාණන් වහන්සේ පිළිබඳ දැක්කු ගෞරවයේ අංශුමාත්‍රය අබ කියන්න පමණකුද වෙනස් වුණේ නෑනේ. මොනතරම් සංසාරික ජීවිතයේ කිට්ටු සම්බන්ධයක් තේරිට ඇද්ද පිරිසිදුව. ස්වාමීනී, ඔබ වහන්සේට
ලෝතුරා බුද්ධ රාජ්‍යය ලැබේවා ඒ උතුම් වූ බුදු පදවිය ලබන්නට උපනුපන් භවයක් පාසා ආධාරකාරයෙක්ව ක්‍රියා කරන්නට මට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඇති එක ගමකම ඉපදිලා එක නෑ පිරිසක් වෙලා බුදු වෙලා පිරිනිවන් පානතුරු ස්වාමීනි ඔබ වහන්සේ පසුපසම යන්න මම ප්‍රාර්ථනා කරන්නම් මොනවා හරි සංසාරේ වැරදි අඩුපාඩු එහෙම සිද්ධ වුණොත් දැන්නම් දුස් කිව්වා එහෙම කියනවාට නෙමෙයි මම ඉවසන්න යහමඟ පෙන්නලා ප්‍රාර්ථනාවට උදව් කරගන්න ඉපදෙන ලෙඩ වෙන වයසට යන මරණයට පස්වෙන එක ලෝක ස්වභාවය තමයි ඒ කොච්චර දුක් විඳක් වහන්සේගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන තෙක් ඉපදී ඉපදීම යන්න සාමීනි වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ හෙවනැල්ලස්සේ කිරිනිවන් පාන මොහොත දක්වාම උපස්ථාන කරන්න එහෙම ප්‍රාර්ථනා කරන්න ඇති ඒ ප්‍රාර්ථනා බලය නිසා තමයි කිට්ටුවෙම උපන්නේ නෑකමෙන් බොහෝ සමීපයි සුද්ධෝදන රජුරුවන්ගේ සහෝදරයා අමිතෝදන රජුරුවෝ අමිතෝදන රජුරුවන්ගේ පුතා තමයි ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ උත්තමයන් වහන්සේගේ පියාණන් සුදොවුන් රජු ඒ සුදොවුන් රජුගේ සහෝදරයා අමිතෝදන රජු ඒ අමිතෝදන රජුරුවන්ගේ පුතා තමයි ආනන්ද හාමුදුරුවෝ ආනන්ද කුමරුවෝ ඉතින් ඥාතිස්වේ බොහොම කිත්තුයි කොහොමද මේ ආනන්ද හාමුදුරුව ශාසනයට ඇතුළත් උනේ මේකයි කාරණේ මේ විදිහටයි සිද්ධ වුනේ මේ සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ උපන්දාවසේ නිමිති දන්න උදවිය කීවා මේ පින්ගැති කුමරා එක්කෝ සක්විති රජ වෙනවා නැත්නම් ලෝතුරා බුදු වෙනවා සුද්ධෝදන රජුරුවන්ට ඕන කළේ පින්වතුනි සිද්ධාර්ථ උත්තමයන් වහන්සේව බුදු බවට පත් කරවන්න නෙමෙයි සක්විති රජ කරවන්නයි ඒ වෙලාවේදී සාක්‍ය නෑදෑයෝ කැඳවලා කීවා මගේ පුතා රජ බවට පත් වුණොත් නුඹලාගෙන් සාක්‍ය කුමාරවරු 500 දෙනෙක් රාජ සේවයට දෙන්න කැමතිද? ඔව් අපි දෙනවා. නෑදෑයෝ එකහෙලා කීවා. නමුත් සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ සක්විත රජවුනේ නෑ. ගිහිගේ අවුරුදු 29 කාලෙදී අත්හැරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා අවුරුදු 35 වයසේදී ලෝතුරා සම්මා සම්බෝධි රාජ්‍යයට පත් වුණා. බුදු බව ලබාගෙන දැන් ජනානුග්‍රහය පිණිස දඹදිව තලයේ ධර්ම දේශනා කරනවායි කියන ආරංචිය සුද්ධෝදන රජුරුවන්ට වටින් වටින් දැනුණා. සුද්ධෝදන රජුරුවෝ ඇමතිවරු 9 දෙනෙක් යවුවා. 10,000 පිරිස එක්ක ඒන සියලු දෙනාම ආපහු එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට වඩිනවා ගමන් ගන්නවා. එතනදිම උත්තරීතර මහණකම ලබාගෙන තව කෙනෙක් නැසලා බුද්ධ පුත්‍රයන් වහන්සේලා වෙනවා. කාලදායී උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දිහි කල ඉස්සර හිතවතෙක් සිද්ධාර්ථ කුමාර කාලේ
සුද්ධෝදන රජුරුවන්ගෙන් අවසරාර ගත්ත මහණලෙන්ද අවසර දෙතොත් මම බුදුරජාණන් වහන්සේව වැඩමවාගෙන එන්න ආරාධනා දීලා බලන්න අවසරය දුන්න දාහක් පිරිසේක්ෂ කාරුදායි උත්තමයන් වහන්සේ කාරුදායි ඇමතිවරයා ගමන් ගත්ත පින් ඇති කෙනෙක් කාරුදායි ඇමතිවරයා දාහක් පිරිස සමගදී බණහල සාතනේ පැවිදිව රහත් වුණා දැන් 10000 ඇතුළු තවත් 10 දෙනෙක් පිරිස තින්තින්තුනි මේ ආරාධනාවට කිඹුල් වද්දේ සේත බුදුරජාණන් වහන්සේ 20000ක් මහ සංඝම පිරිවර වැඩිය ඒ වැඩි වෙලාවේ සුද්ධෝදන රජුරවන්ට පුදුම විදිහේ ගෞරවයක් සන්තෝෂයක් බුදුරජාණන් වහන්සේ පුදුම ශාන්ත ස්වරූපයකින් කිඹුල් වද්දේට වඩිනවා තියෙක් හැටියට මොන තරම් සතුටක් තියෙන්නේ ඇද්ද එදා කාටත් නොදන්න ගියේක ඇත්ත ගිය ගමන සාර්ථකයිනේ මේ තුන්ලෝ සලයේම ජයගනනේ මේ වඩින්නේ තනියමද මේ 20000ක් මහ සංගම පිරිවර යසෝදරාවක් දැක්ක උරුමහල් කලයේට මේ අසිරිය කුංචි රාහුල කුමාරයාට පුතේ ආරෙන්නේ යමහරජුරෝ ගිහින් බලන්න සම්පත් ඉල්ලන්න ඒ නොබේම පියා කරු පිරිවරාවද පුන්සඳ මණ්ඩලක් වගේ අර වඩින්නේ කියලා මේ වෙලාවේ පොත දාර්ශනයේනේ ඔය නරසිංහ ගාථාවල තියෙන්නේ ලකින්සන මන්දිත නායත පන්හි සාම සත්ත විභූසිත පාදෝ ඒසයි තුයිදති ගතිංචති නීල පාඨේවිය සංගෝ තාරගනා පරිවාරිත රූපෝ සාවක මජ්ජගාතු සම්මනින්දෝ ඒසහි තුේන සිතානරතිගෝ නිල් අහසේ තරු පිරිවරාග පූර්ණ චන්ද්‍රයාසේ බුදුරජාණන් වහන්සේ මහසංගම පිරිවරා වඩිනෝ යසෝදරාවගේ හිතත් සැනසුනා රාහුල පුතුණුවන්ගේ හිතත් සැනසුනා සුද්ධෝදන රජුරුවන්ගේ හිතත් සැනසුනා කොහොම නමුත් තව අතරමඟ සිද්ධි කීපයක් වෙලා රජගෙදරට වැඩියහම සාක්්‍යවරු ආවා ආවට මොකද වැඩි ගෞරව කළේ නැහැ පුංචි පුංචි අය ලව්ව වැන්දෙව්වා වැඩිහිටි උදවිය ගරු කළේ නැහැ වැඩිපුර යමාමහ පෙළහර පාමින් සාක්්‍යයින්ගේ මාන මද නිරෝධය සඳහා මන් ගිඳීම සඳහා මානය දුරු කිරීම සඳහා උපදෙස් දුන්නහම ඔවුන් ගරු කළා අන්න එතෙන්දී සුද්ධෝදන රජු අර ඉස්සර පොරොන්දුව මතක් කළා මොකද්ද පොරොන්දුව සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන් දවසේ කීවා සක්විත රජවරු පන්සීයක් සාත්තු කුමාරවරු දෙනවා කියලා
දැන් සුද්ධෝදන රජුරෝ මතක් කරනවා මගේ පුතා බුදු බවට පත් වෙලා එදා දෙනවයි කියපු සාක්‍ය කුමාරවරු 500 රාජ සේවයට නෙමෙයි මගේ පුතුරවන් මහන්සි බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන් වහන්සේලා හැටියට දෙන්න ඕනේ අර තියෙක්කි හිතවිල්ල තමන්ගේ පිරිසක් බුදුරජාණන් වහන්සේ අතර ඉන්නවා දකින්ට ඇති කැමැත්ත බුදුරජාණන් වහන්සේ තමන්ගේ කියලා ළඟටගත්තු පිරිසක් අනුන්ගේ කියලා අයින් කරපු පිරිසක් නැහැ නමුත් අර පියා හැටියට එහෙම හිතුවා ඉතින් මේ ශාක්‍යෝ කැමතුනේ නැහැ සුද්ධෝදන රජුරෝ කීවා එහෙනම් සාක්‍ය කුමාරවරු දෙන්නේ නැති නෑදෑයි සාක්‍යවරු නෙමෙයි කියලා වෙයි කරනවා අන්න ඊට පස්සේ කොහොම කොහොම නම් පස්සේ පැහැදිලා සාක්‍ය කුමාරවරු පැවිදි භාවයට පත් වුණා ඔය පැවිදි වෙච්ච පිරිස් අතර බද්ධිය අනුරුද්ධ භගු හිම්බිල දේවදත්ත උත්තමයන් වහන්සේලා අතර ආනන්ද කුමාරයා පැවිදි භාවයට පත් වුණා. මේ ආනන්ද කුමාරයන් පිළිබඳ විස්තර කියන්නයි ඔය ටික පිළිවෙලට මතක් කළේ. බද්ධිය, අනුරුද්ධ, භගු, කිම්බිල, දේවදත්ත, හාමුදුරුවන් වහන්සේලා සමග ආනන්ද කුමාරයා ඒ කුමාරවරු සමග ආනන්ද කුමාරයා එදාම පැවිදි වුණා. ගුරුවරයන් වහන්සේ හැටියට බෙල්ලක්ති සීස කියන හාමුදුරුවන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේව ආචාර්යන් වහන්සේ ගුරුවරයන් වහන්සේ හැටියට මන්තානි පුත්ත පුන්න උපාධ්‍යාය උත්තමයන් වහන්සේ බෙල්ලක්ති සීස කියන ස්වාමීන් වහන්සේ මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ තමයි ආනන්ද හාමුදුරුවන්ගේ ආචාර්යයන් වහන්සේ. එහෙම නියමයක් පිළිවෙතක් සාසනයේ තියෙනවා. ඒ උත්තම වූ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ආනන්ද උත්තමයන් වහන්සේ ආනන්ද කුමාරයන් වහන්සේ ලෝතර සම්මා සම්බුද්ධ සාසනයේ පැවිදි භාවය ලැබුවා. පැවිදි භාවයේ ලබාගෙන උතුම් ලෙස කටයුතු කරන අතර බුදුරජාණන් වහන්සේට බොහොම ගෞරවයෙන් ඥාතිත්වයට වඩා පාරිශුද්ධත්වයට ගෞරවයෙන් පිළිපදින අතර සියලු දෙනාගේම සිත් සතන් තනහාලමින් පුරසස සඳසේ ලෝතුරා සාසනයෙහි ගුණරන් විනිර්මනාවස්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ වැඩ ඉන්න මොහොත දැන් කාලයක් ගත වුණා අවුරුදු ගණනාවක් බුදුරජාණන් වහන්සේට විවේක මදි බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ හමුවට එනවා ආරංචියක් හැමතැනම පැතුරුණා බොහෝම සුඛෝපභෝගී මහේසාක්‍ය ජීවිතයක් අත්හැරලා අවිවේකී ප්‍රසිද්ධ ජීවිතේ අත්හැරලා සැනසිල්ල හොයාගෙන සුද්ධෝදන රජුරුවන්ව පුතුණුවන් වහන්සේ ගිහි අයින් කරලා ගොහින් ලෝතුරා බුදු වෙලා ගම්දනව් දඹදිව් තලේ සැරිසරනවායි කියන ආරංචිය වාත වේගයෙන් විදුලි වේගයෙන් හැම තැනම පැතිරෙන්න පටන් ගත්තට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ හොයන්ත සාකච්ඡා කරන්ත ගැඹුරු ප්‍රශ්න විසඳන්න දන් දීලා බණ අහන්න දකින්න බලන්න කතා කරන්න සාමාන්‍ය දුගී පින්වතාගේ පටන් මහරජු දක්වා මහ පිරිසක් දඹදිව් තලයේ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. එතකොට විවේකී නැහැ. මේ හැම කෙනෙක් සමගම උස්පහත්කම් ભેද නැතුව බුදුරජාණන් වහන්සේ කතා බහ කරනවා. මෙහෙත වැඩි සලසුනායි. උපස්ථායකේ ස්ථිර වශයෙන් ඕන කළා. උපස්ථායක තනතුරට කෙනෙක් ඕන කළා. කලින් හිටියා ස්ථිරව නෙමෙයි නාගසමාල නාගිත උපවාන චුන්ද රාජ
මේගිය සමනුද්දේශ ආදි වශයෙන් හාමුදුරුවන් වහන්සේලා වැඩ සිටියා. නමුත් ඒ හාමුදුරුවන් වහන්සේලා ස්ථිර උපස්ථායක නෙමෙයි. තින් ස්ථිර උපස්ථායකයෙක් අවශ්‍ය වන නිසා පිරිස රැස් කෙරෙව මහා සංඝරත්නේ රැස් කරවලා දැන් මේ අවශ්‍යතාවය සාකච්ඡාවට ගත්තා. බුදුරජාණන් වහන්සේට ස්ථිර උපස්ථායකයන් වහන්සේ නම අවශ්‍යයි කියලා. මේ වෙලාවේ සරියුත් හාමුදුරුව ඉදිරිපත් වුණා. ස්වාමීනි මම ඒ උපස්ථානෙ බාර ගන්නවා. පත්කරේ දාලා වැඳලා ගෞරවයෙන් කියා සිටී. බුදුරජාණන් වහන්සේ ඒකට කැමති වුණේ නැහැ. සාරිපුත්‍ර හාමුදුරුවන් වහන්සේ ශාසනයෙහි බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අම්මා කෙනෙක් වගේ මුගලන් මහරහතන් වහන්සේ ඉතිරි මාර්ග පළවලට පමුණුවන අර්ථයෙන් දෙවෙනි අම්මා කෙනෙක් වගේ බුදුරජාණන් වහන්සේගේ සරුවක්ෂ ශාසනයේ උත්තම උපරිම මට්ටමේ ගුණ ඇති උත්තමයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ බොහෝම වැඩ අධිකයි. බොහෝම ශාසනයට මඟ පෙන්වනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කැමති වුණේ නැහැ ඒ ශාසනයට බොහෝ සෙයින් පිරිමහින ප්‍රයෝජනවත් උත්තමයන් වහන්සේ තමන් වහන්සේගේ උපස්ථානයට වෙන් කරගන්න. මුගලන් හාමුදුරුවන් වහන්සේ ඉල්ලා සිටියේ ඒකටත් කැමති වුණේ නැහැ. ඉතින් සියලු ස්වාමීන් වහන්සේලා කීප නමක්ම බලාපොරොත්තු වුණා. ඒත් ඉඩ අවසර ලැබුණහම ඒ කිච්චු හිති ආනන්ද හාමුදුරුව පසෙකතව එතන හිටපු උත්තමයන් වහන්සේලා කීවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද එක්සවිරුතුමනි ඇයි මේ උපස්ථායක තනතුර ඔබ වහන්සේ ඉල්ලන්නේ නැත්තේ? එතුමන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කළා ඉල්ලා ගන්න තනතුරේ වටිනාකමක් නැහැ. මා බුදුරජාණන් වහන්සේගේ උපස්ථානයේද සුදුස්සෙක් නම් සියල්ලදත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒ සඳහා මාව තෝරා ගනි කියලා. බුදුරජාණන් වහන්සේට ඒ ටික දැනුණ ඇහුණා. එතෙන්ද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ පිළිබඳව ආනන්ද සෙවිරයන් කෙනෙක් විහි උනන්දු කළ යුතු නොවේ. හෙතෙමේ මේ උපස්ථානයේ සුදුසුයි. ඒසා මේ උපස්ථානයට පාරමී පුරාගෙන එන ආනන්ද ස්වාමීන් වහන්සේ කැමැත්තෙන් ඒ උපස්ථාන කටයුතු බාරගන්නේ කියලා අවසර ලැබුණාම පත්කඩේ අරගෙන ගොහින් ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට වැඳලා කීවා ස්වාමීනි මම මේ උපස්ථානේ බාර ගන්නවා. මට ස්වාමීනි වර 8ක් ඕනේ. බුදුරජාණන් වහන්සේම මොනවද ඒ ඉල්ලන වර 8? මේකයි ස්වාමීනි බුදුරජාණන් වහන්සේට ලැබෙන හොඳ සිවුරු මට නොදීම මැනවි. ස්වාමීනි බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේට ලැබෙන වටිනා සිවුරු මට නොදීම මැනවි. ඔබ වහන්සේට ලැබෙන ප්‍රණීත ආහාර මට නොදීම මැනවි. ඔබ වහන්සේ වැඩෙන්න ගඳකිලියේ මට නතර නොවීමට ඉඩ සැලසීම මැනවි. ඔබ වහන්සේ පිළිගන්නා ආරාධනාවලට මා කැටුව නොයාම මැනවි. ඉතුරු හතර ස්වාමීනි මා පිළිගත්තු ආරාධනාවලට ඔබ වහන්සේ වැඩීම මැනවි. නොයෙක් අය ඔබ වහන්සේ හමුවන්නට පැමිණෙනවා. ඒ අයව මුණගස්වාලීමට මට අවසර දීම මැනවි. ධර්මයේ පිළිබඳව මට සැකයක් ඇති වෙනවා. ඒ සැකය විසඳා ගැනීමට ඔබ වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට මට අවසර දීම මැනවි. යම් කිසි අවස්ථාවක මා නැති තැන ස්වාමීනි
ඔබ වහන්සේ දේශනා කළ ධර්මයක් වේ නම් ඒ ධර්මය මට යලි මතක් කර දීම මැනවි. බලන්න මොනතරම් සාධාරණ ඉල්ලීම් අටක්ද. කෙනෙක් කියන්න පුළුවන් හොඳ සිවුරු ලැබෙනවා නම් හොඳ ප්‍රණීත ආහාර ලැබෙනවා නම් සැප පහසු ලැබෙනවා නම් වඩින වඩින තැන එකතු කරගෙන යනවා නම් කාට බැරිද උපස්ථාන කරන්න. එහෙම සාමාන්‍යයෙන් හිතෙනවනේ ප්‍රතඥන කමට කෙනෙකුට. ඒ නිසා තමයි මේ වටිනා තනතුරක් ලැබෙන්නේ. මේ තනතුරේ තියෙන ගරුත්වය ආරක්ෂා කරගන්න තමයි උපස්ථායක උත්තමයන් වහන්සේලාගේ චාරිත්‍ර ධර්මයේ මතු කරමින් මේ ඉල්ලීම් කළේ. හොඳ සිවුරු මත එපා, ප්‍රණීත ආහාර මත එපා, ස්වාමීනි ඔබ වහන්සේට ලැබෙන එක සුගන්ධ කුටියේ නතර වීමට පහසු සලසන්ත එපා. ඔබ වහන්සේ වඩින ආරාධනා ගමන් වලට මාව එකතු කරගෙන යන්ත එපා. ස්වාමීනි ඔබ වහන්සේ වෙනුවෙන් මා පිළිගන්න ආරාධනා වලට අනුකම්පාවෙන් වඩින්න. නොයෙක්යි ඔබ වහන්සේ හමුවන්ට එනවා, ඒ අය මුණ ගැසන්නට මට අවසර දෙන්න. සැකසහිත තැනක් ඇති වුණොත් ඒ සැකේ විචාරණය කරන්නට මට අවසරය දෙන්න. මනසිතන ඔබ වහන්සේ කාට හෝ දේශනා කරපු ධර්මයක් වේ නම් ඒ ධර්මයේ මට අනුකම්පාවෙන් කියලා දෙන්න. බොහොම කරුණාවෙන්, බොහොම යහපත්, බොහොම ගෞරවයෙන් දුරදිග බලලා අනාගතයේදී ඇතිවෙන ප්‍රශ්න වලින් නිදහස් වීම සඳහා මේ ප්‍රශ්න ඇහැවි මේ වරකට ඉල්ලුවේ. මේකෙන් තේරෙනවා පින්වතුනි, වගකීමක් ඇතුව තනතුරක් බාරගන්න කෙනෙක් ඒ වගකීමට අදාළ හැම පැත්තක් ගැනම හිතනවා. ළඟ බලන්නේ නැහැ, ඈත බලන්නේ, දුර බලන්නේ, හිතුවේ නෙමෙයි, බොහොම ඈත බලනවා. එහෙම බලව තමයි ජීවිතේ තීරණ ගන්නෙ. ඒක කදිම ආදර්ශයක් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද උත්තමයන් වහන්සේගේ චරිතේ. ආනන්ද උත්තමයන් වහන්සේ මේ වරාත ඉල්ලුවහම බුදුරජාණන් වහන්සේ ඒ පොරොන්දු අට දුන්නා. ඒ පොරොන්දු අට දීමත් සමගම එදා සිට ලෝතුරා ශාන්තිනායක බුදු අමාමෑණියන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද වහන්සේ හැටියට ආනන්ද හාමුදුරුවන් වහන්සේ පත් වුණා. මේ ලෝකයේ කෙනෙකුට ලැබෙන වටිනාම තනතුරක් තමයි ඒ. තුන්ලෝතලයේම වැඳ නමස්කාර කරන, ගෞරව සම්මාන දක්වන මේ දෙවියන් බමුණු සහිත මරුන් සහිත ලෝකයේ අග්‍රේසර පදවිය ලැබූ මහමිහිකත කම්පා ප්‍රකම්පිත කරමින් තුන්ලෝතලයේම එකපැහැර ජයගත් ශාන්තිනායකයාණන් වහන්සේට උපස්ථාන කිරීමට පිනක් ලැබෙන්නේ සංසාර මොනතරම් පිනක් කළ උත්තමයන් වහන්සේ නමකට. ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ ගුණ බර මනින්න මිම්මක් නැහැ. ඒ ගුණේ මනින්න කෝරුවක් නැහැ. ඒ තරවට ගුණයෙන් පිනෙන් පිරිලා එදා ඉඳලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම, බුදුරජාණන් වහන්සේ සමග කළ සාකච්ඡා, වාද විවාද, අහපු ප්‍රශ්න, ඒවට දුන්න පිළිතුර, සිදු මේක් මේක් විදිහේ සිද්ධීන්, ඒ හැම දෙයක්ම අඩුවක් නැතුව දැනගත්තා. සියලුම දේ බුදුරජාණන් වහන්සේ යම් කිසි ධර්ම කොටසක් දේශනා කළා නම් යම් කිසි තැනක යම් කිසි පිරිසකට ඒක මතකයි. විවිධ මාතෘකා ඔස්සේ දහම් දේශනා වන්න පිටේ රූප සේවනේ කමත් මදුවේ පිදුරුගේ නොයෙක් තැන්වල, සුගන්ධ කුටේ නොයෙක් තැන්වල, මහා මඟ වඩින කුට ඒ දේශනා කරපු යම්තා ධර්ම කොට්ඨාස වේන එව කොහොම හරි පස්සේ දැනගන්න ආනන්ද හාමුදුරු ප්‍රශ්න කරලා සාකච්ඡා කරලා ඒව දැනගන්නවා. යම් යම් අය අහපු ප්‍රශ්න හොඳට ඇහුම් කන් දෙනවා. ඒ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ දෙන වටිනා පිළිතුරු ඉව හිතේ සටහන් කරන ඔය සියලුම දේ හිත නැමැති පොතේ සටහන් කරගත්තනේ. පුදුමේ පින්මතුනි,
ඒවම්මේසු සංගේකං කම්යම් භගවා මිසේ මා විසින් අසන ලදී කියන ඔය සියලුම දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් ආනන්ද හාමුදුරු මෙසේ මා විසින් අසන ලදී මොනතරම් දේවල් මතක තබා ගන්නට ඇද්ද පින්වතුනි මිනිස් මොළයකට දරා සිටීමට මිනිස් හිතකට දරා සිටීමට අමාරු තරමේ උපරිම මට්ටමේ මහා ගුණ සමුදායක් මහා මතක සටහනක් මේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ අග්‍රෝපස්ථායක ආනන්ද උත්සවයන් වහන්සේ මතක තියාගත්තනේ ඒ සියල්ලම මතක තියාගන්න අතර අර තනතුරේ ගරුත්වය ආරක්ෂා කරමින් කීර්ති ප්‍රසන්නතා ලාභ ප්‍රයෝජන ලැබෙන්න තිබුණ සියලු වර ප්‍රසාද සියල්ලම ප්‍රතික්ෂේප කරලා මේ උතුම් කාර්යය ඉෂ්ට කළේ දැන් බොහෝ දෙනා ජන සමාජයේ තැනකට එන්න එන්න අමුතු පැත්තකට හැරෙන ලාභය කීර්තිය ප්‍රසන්නතා අයුතු අසාධාරණකමින් ධන සම්පත් ලබා ගැනීම මේක විදිහේ ලාභ ලෝභ වලින් මක් වීම එවන ප්‍රදර්ජන ස්වභාවයට එන ඒ සියලු දෙනාටම ආනන්ද උත්සවයන් වහන්සේ අපූර්ව ආදර්ශයක් ලැබෙන්න තියෙන හැම වරක් ප්‍රසාදයම අයින් කළා සේවය නියම හැටියට ඉෂ්ට කළා අන්න ඒකයි මහත්මා ගුණ ඒවට කියන්නේ උදාාර ගුණ කියලා පස්ථාන කටයුතු මැනවින් ඉෂ්ට කළා ඔය ඉස්සර මම හිතන්නේ ඔය බොහෝම අවස්ථාවලදී ප්‍රාර්ථනා කරන්ට ඇති පැන්ටිල් ගෙනල්ලා දෙන්නේ ධර්ම දේශනා කරලා විදාපත්ව වෙහෙසින් ඉන්නකොට කුටිය තැවිදීම් පවන් සලන්න ඒ වගේම බුදුරජාණන් වහන්සේට කුණු පැන් පිළියෙල කරන්ද සිසිල් පැන් පිළියෙල කරන්ද නාලිය දැහැටි පිළියෙල කරන්ද මුව පිස්නාවක් තියන්න ඒ වගේම කුටි දොරකඩට ඇවිදින්න ගෞරවයෙන් කතා බහ කරන්න දානමාන ආදී පිළියෙල කරන්න කොහාටද යන්නේ කොහේද වළඳන්නේ ඔක්කොම දැනගන්න ආනන්ද හාමුදුරුවන්ට පුළුවන් කමක් ඇති වුණා මොන තරම් කල්පනාවක් තියෙනවද හිතවලින් හිතට වෙහසක් නොදී හිතට ගැහැටක් වෙන්න ඉඩ නොදී එහෙම වෙනවට නෙමෙයි තථාගතයන් වහන්සේ හැම දෙයකටම උරුට්ටු දෙන ශක්ති විශේෂයකින් පිරිපුන් උත්තමයන් වහන්සේ මොනම වෙලාවකවත් අමුතු ප්‍රශ්නයක් පැනනගින්ට ඉඩ නොතබා සිසිල් පැන් ඕන වෙලාවට සිසිල් පැන් කුණු පැන් ඕන වෙලාවට කුණු පැන් ගඳකිලියේ ගඳකිලිය කියන්නේ සුගාලද කුටිය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය උදේ හවා අමදින් අසවල දේ ගේන්ටේ කිව්වොත් ඒ ගේන දේ නියම වෙලාවට පමුණුවන්ට ආනන්දේ කියලා දෙසරයක් කතා කරන්ට ඉඩම තබා බුදුරජාණන් වහන්සේ දිවරක් ආමන්ත්‍රණය කරන්න ඉඩම තබා බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාකලාපය චරිතය හැඟීම් හිතාතර ඒ සියලු දේවල් දැන මැනගෙන ක්‍රියා කිරීමට මහෝත්තම ආනන්ද හාමුදුරුවන් වහන්සේට ශක්තියක් තිබුණා නොඑක් දිනා සිටවරු ආවා රාජකුමාරවරු ආවා ත්‍රිවේද ප්‍රාප්ත ගාත්මනැත්තු ආවා තවුස්සුරු ආවා රාජ දේවීවරු ප්‍රශ්න අහන්න ආවා රාජකුමාර සින්මතුල්ලා මහමග ගමන් කරන මගේ විරුද්ධකාරවත් සිටිය ඒත්තුත්තා ඒ කවුරු ආවත් ඉස්සෙල්ල හම්බු වෙන්නේ ආනන්ද හාමුදුරුවන් හම්බු වෙලා පුදුමේ නම් ආනන්ද හාමුදුරුව එවකට රහතන් වහන්සේ නමක් වෙලා නැහැ නමුත් ඒ කිසිම කෙලෙකුගේ හිතක් නොරිදෙන්න ගැහැටක් නොදැනෙන්න ඒත්තන්ගේ හිත සමසරානේ බුදුරජාණන් වහන්සේ හමුවට සමුණුවන්නේ බොහෝ දෙනා බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ නැත්නම් ආනන්ද හාමුදුරුවන් වහන්සේව දැකලා ගියත් ඒකෙන් හරි මට සැනසීමක් තියෙනවා කියලා හිත හදාගෙන යනවා බුදුරජාණන් වහන්සේගේ විවේකී ආරක්ෂා කරලා අමුත්තන්ගේ ප්‍රසාදය නැති නොවන අන්දමට බුදුරජාණන් වහන්සේට මුණ ගැසෙවුවනේ විවිධ තාතරම් වල ඇත්තම හැමදාම දඬුවට පහනක් අතට අරගෙන
ඔය මහරාජ්‍ය කුටිය වටේම ප්‍රදක්ෂිනා කරනවා මොකද අවශ්‍යතාවයක් වෙලා ආනන්දය යනුවෙන් කතා කරයි කියලා නම බුදුරජාණන් වහන්සේ එදිනෙදා දෛනික ජීවිතයේ එකාකාර ස්වරූපයක් තිබුණා ඒ නිසා ඒ උපස්ථාන කටයුතු ගෞරවයෙන් සිද්ධ කළාට අනේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට බුද්ධ ශාසනයෙහි මෙහෙණි සස්නත ඇතුළත් වෙන්න මෙහෙණි සස්න ඇති කරන්නට මහන්සි දැරුවා කීපවරක් මේ ඉල්ලා හිටියා අවසර දුන්නේ නැහැ ඉන්නතුරු ආනන්ද හාමුදුරුවන්ගේ කරුණාව දිනා ගන්නට අනුකම්පාව දිනා ගන්නට ඒ අතරින්වත් බුදුරජාණන් වහන්සේගේ අවසරය ලැබෙයිද කියලා හිතලා කල්පනා කළා මේ මහා ප්‍රජාපති මාතාව ඇතුළු 500ක් කාන්තාවරු හිස මුදු කරගෙන පහවක් දරාගෙන සුමුල්ලත්පුර මාළිගයේ සිට වෙලා යන්න කියලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරයේ යොදුන් ගානක් දුර ඒ විදිහට හිස මුදු කරගෙන පහවක් දරාගෙන මේ මව්වරු 500 දාන රජමාලිගාවලින් බැහැලා වඩින විලාසයට මුලවහත් දමදී ඵලයෙන් කම්පා වුණානේ මේ දෙවංගණන් වැනි උතුරු ඉන්දියානු කාන්තාවරු 500 නම් මේ 500 දෙන මේ එන විදිහට රාජකුමාරවරු අනේ මෑණිවරුනි ඔහොම යන්න අමාරුයිනේ අපි මංගල රත්න පරිවර්තලා දෙන්නම් ඉතින් කිව්වා නෑ ඕනේ නෑ බුදුරජාණන් වහන්සේ හිතයි මේ රාජකුමාර කාන්තාවරුන්ට මේ මහල් සම පුරන්නේ කොහොමද දුක පුරුදු නැති නිසා කියලා අපි පාගමනින් යන්න පාගමනින් වැඩි දෙපතුල් විස බිබිලි වගේ හටගත්තා අනේ බොහොම ගැහැට නැද්දේ ගොනි විහාරෙට ඇතුල් වෙන්නේ නැහැ විහාරෙට පිටින් බොහෝ විභාග ඔක්කොම 500ම සාමතු වාඩි ගත්තා ආනන්ද හාමුදුරන්ට පණිවිඩයක් යවුවා මහා ප්‍රජාපති මාතාව ආනන්ද හාමුදුරුව බොහෝම අනුකම්පාවෙන් වැඩියා ඇහුවා මොකද මෑණිවරුනි අනේ මොකද මේ සජවාසලින් යන්නට උනාද ඇයි මෙහෙම ආවේ ආනන්ද ඉස්සේරතුමනි පුතණුවනි අපි ආවේ මෙහෙලි සස්නට අවසර ගන්න බුදුරජාණන් වහන්සේගෙන් අනුකම්පාව ලබා දෙන්නට ආනන්ද හාමුදුරු වගේ හිත බොහොම වුණා බුදුරජාණන් වහන්සේ අවසර ලැබුණේ මුගාද දේවල් දැකලා අතීත අනාගත පටිච්චසමුප්පන්න කියන තුන් අවස්ථාවම හොඳට මනමින් දන්න බුදුරජාණන් වහන්සේ මෙහෙණි සත්‍ය ඇති කිරීමෙන් අනාගතයේ ඇති වූ යම් යම් දේවල් දැනගෙනයි ප්‍රතික්ෂේප කළේ වාර කීපයක් නැත්තම් පස්චිම ලෝකයා කියන්න පුළුවන් ඇයි මේම නොදැන එක සැරේටම අනුදැන වදාළ කියලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ වාර තුන ඒ ප්‍රතික්ෂේප කළා ආනන්ද හාමුදුරුවෝ මේ කාරණේකින් කීපවරක්ම ඒ සැරේ කැමතුනේ නැහැ ඇහැව්ව ස්වාමීනි කාන්තාවරු මෙහෙණි සත්‍යයට ඇතුළත් වෙලා විදර්ශනාදී භාවනා වැඩුවොත් ඒ භාවනා වදන කියේත්තන්ට මගඵල ලබන්න රහත් බව ලබන්න පුළුවන්කමක් තියෙනවද ඕ ඉතින් මාර්ගඵල ලබන්න රහත් බව ලබන්න කාන්තාවරු මෙහෙණි සත්‍යයේ ප්‍රතිපත්ති ගුණ ධර්ම පිළිබඳව පුළුවන්කම තියෙනවා අනේ ස්වාමීනි එහෙමනම් බුදුරජාණන් වහන්සේ අහන්න කිව්වහම අනේ ස්වාමීනි එහෙමනම් මේ මෑණියනේ හැදුව මෑණියන් දැනේ 500ක් මාතාවරු සමග මේ පිළිසරණ කතාගෙන ඇවිත් ඉන්නේ මේ සත්‍යට අවසර දෙන්නේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එහෙමනම් ගුරු ධර්ම පිළිගනී නම් මෙහෙණි සත්‍යට අවසර දෙනවා කියන නියමයේ කළා මේ ගුරු ධර්ම අත ආනන්ද හාමුදුරුවෝ ගුණි වැඩමවල නැවත මහා ප්‍රජාපති මාතාව ඇතුළු මෑණියෝ මතක් කළාම ඒ ගුරු ධර්ම අත පිළිගැනීමත් සමගම
මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ ඇතුළු 500ක් උත්තමවන්ත ලෝකුරා සාසනයේ මෙහෙණි සත්මත ඇතුළත් වෙන්න ලැබුණා. ඒ භාග්‍යයෙන් ඒ පින ඒ වාසනාව ලැබුණේ ආනන්ද උත්තමයන් වහන්සේ නිසායි. සිංහපුනි තව සිද්ධියක් තියෙනවා. මාලාගිරි හත්තිරාජයා වාසල 16ක් දීගෙන විරුද්ධ පිරිසක් කියන කොළඹවලා බුදුරජාණන් වහන්සේ අභියසට වේගෙන් එන මහා වල්පරුවකයක් පෙරලීගෙන එන අලු දූලි අවස්තමින් එන්නේ. ආනන්ද හාමුදුරුවෝ බැලුවා වේගෙන් හත්තිරාජයන මගේ බුදුරජාණන් වහන්සේට විපතක් වෙන්න මම ඉල්ල කියන්නේ නැහැ. මම ඉස්සරහට යනවා කියලා ඉස්සරහට ගියා. බුදුරජාණන් වහන්සේ ශ්‍රීමත්තේ ආනන්ද හාමුදුරුවන් පිටිපස්සට අරගෙන කියනවා ආනන්දේ නාලාගිරි හස්තිරාජයා එන්නේ සතනිසා නෙමෙයි මා නිසා. ඒ හස්තිරාජයා දමනය කරන්න පුළුවන්. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහට පැමිණනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින ගෞරවය නිසා ජීවිත පරිත්‍යාගයේ ඉන්නේ. ඔය ඉදිරිපත් වීම මොන තරම් හිතේ අමුතු හැඟීමක් උපදවන දෙයක්ද? ආරක්ෂක උත්තමයන් වහන්සේ නමක් වශයෙන් ඔය දැක්වූ ඉදිරිපත් වීමේ ගුණය දිවි දෙවෙනි කොට හරි වචන තැනක් ඒ හිතේ අමුතු හැඟීමක් උපදින තැනක්. බුදුරජාණන් වහන්සේ නාලාගිරි හස්තිරාජයා සුළු මොහොතකින් අනන්ත කාලයක් මුළුල්ලේ පුරවලද පාරමී ධර්ම නැමැති ගුණ සුවඳින් මුළු පලාතම සුවඳවත් කරමින් මෛත්‍රී සහගත වචනයෙන් නාලාගිරි හස්තිරාජයා දමනය කළා. නමුත් ඊට කලින් අනන්ත හාමුදුරුවන්ගේ ඉදිරිපත් වීම බොහෝම වටිනවා. මෙන්න මේ වගේ බොහෝම උදාර ගුණ තිබුණා. ආනන්ද හාමුදුරුවන් වහන්සේ අන්තිම මොහොත දක්වා ජීවනැල්ලක් සී ගමන් කළානේ. ලෝකුරා සාසනයේ සෑහෙන වැඩ කොටසක් කරමින් දැන් අවුරුදු 25ක් තිස්සේම උපස්ථාන කරමින් දැන් බුදුරජාණන් වහන්සේ 80 වයසට සපත් වෙලා ඉතින් කියලායේ ආනන්ද හාමුදුරුවන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වාර කිහිපයක්ම යම් යම් ක්‍රමයෙන් සිහිපත් කළා. දැන් මේ පිරිනිවන් පාන්නට ආසන්න බව. නමුත් ඒ වෙලාවේ තවත් කාලයක් ස්වාමීනි වැඩ ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්ද මාරාවේශයක් නිසා ඉඩක් ලැබුණේ නැහැ කියලා එක තැනක බණ පොතේ සඳහන් වෙනවා. කිසිම වේවා තුන් මාසයක් ගිය තැන පිරිනිවන් පානවා කියලා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරයේ හැම තැන අනන්ද හාමුදුරුවන්ට දරන්න බැරි වේදනාවක් ආවා. කල්පනා කළා අනිත් ස්වාමීනි කොහොමද මම මේ කාරණේ දරන්නේ? මම පිරිනිවන් පානලා ඉස්තිරමද බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුණ තුන් මාසයක් ගිය තැන. ඉතින් ඒ කාල සීමාවලදී මේ විදිහේ ප්‍රවේශයන් සාවක මහා සංඝරත්නයට දෙමින් ටික දවසක් ඇවෑමෙන් කූටාගාර ශාලාවට මහා සංඝරත්නය රැස් කරවා ධර්මෝපදේශ දෙමින් ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණ කුසිනාරා නුවරට බලින්න අන්දහාමුදුරුවන්ට කිව්වා කුසිනාරා නුවරට යමු. අන්දහාමුදුරුවෝ ස්වාමීන් කුසිනාරාව කුංචි නගරයක්නේ. හිතයි සීදායක පිරිස් දන්න අවුරුදුගේ ඉන්න ප්‍රදේශයක් අත්හරන ඇයි මේ පුංචි නගරය තුර ගත්තේ? එහෙම නෙමේ ආනන්දේ, මේ කුසිනාරා සක්කිති රජදරුවන් පවා දැවු උතුම් පින්බිමක්. ඒ නගරේ තමයි අවසානයේ ගත කරන්නට ඒ දෙන තැන. ආනන්ද හාමුදුරු ඊට පස්සේ ප්‍රශ්න කළේ නැහැ. ඉතින් දැන් කුසිනාරාවට වඩින
විඳා හඳුලතියක් පැත්තකින් පේනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් අමතලා කියනවා ආනන්දේ අර බලන්න විඳා හඳුලතිය මාතන් භාරතේ කොයිතරම් සුන්දරද සිරුරුකට මද වලින් සෙලවෙtti බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මතක් කළා ආනන්දේ මාතන් භාරතේ කොයිතරම් සුන්දරද උන්වගේ අදහස් ටික ආනන්ද හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙයටත් අහුම් කන් දෙන්නේ අවසන් ගමන කුසිනාරාවට ලැබෙන අතර සංකීපාක හැදුණා. ඉංගලාව ක්ලාන්තගතවූ තෙතුණා බුදුරජාණන් වහන්සේට අනුහාමුදුරන්ට කියන ආනන්දේ මේ සංගල සිවුර හතර පෙරට දමල මේ ගහ මුල අතුරන්න සහමුණ ලැබුවා. සංගල සිවුර හතර පෙරට දමල ආනන්දේ මට බොහෝ සංකීපාකේ ஆனந்தே මම බොහෝම තැන්ති පාසයි තැන්ති කස්සාවක්යි ආයම ඒ කපුත්තා නදී ළඟට ගිහින් බැලුවා. අනේ මොන විදිහකටවත් මේ තැන් ගන්න බැහැ. සිවානේ සාමීන් තැන් අමාරු එතනින් අරගෙන වළඳන්නට ඒ තැන් අගුණ වේ. නැවත කරයක් බුදුරජාණන් වහන්සේ ආනන්දේ තැන්ති පාසයි ස්වාමිතයි. එතකොට බුදුරජාණන් වහන්සේ දිහා ආනන්ද හාමුදුරුවෝ බොහොම ගෞරවයෙන් බැලුවා. බුදුරජාණන් වහන්සේගේ සුගත පාත්‍රය ගත්තා, සලහනක් ගත්තා, ලොකු අධිෂ්ඨානයක් හිතේ ඇති කරගත්තා. අර බොරලෙස්ස වතුරේ තියෙන කපුත්තා නදී ළඟට ගොහිල්ලා පාත්‍රේ සලහන වතුර කඳට ඒ බොර වතුරට කිට්ටු කළා. පින්මතුනි බලන්න බුදුරජාණන් වහන්සේගේ මොනතරම් පාරමී ගුණධර්ම බලයක් ඇද්ද. ඒ පුණ්‍ය වාසනා මහිමේ නිසා අර බුරවෙච්ච වතුරේ බුරගතිය අයින් වෙලා නිල්මැණික් කැතබලු අනෝසත්ත විලේ තැම්බඳු තැන් ටිකක් මේ පාත්‍රයට පෙරුණේ කාර්යයන්. ඒ තැන් ටික අරගෙන අච්චරියම් භන්ති අද්භූතම් භන්ති තථාගතස්ස මහිත්තිකතා මහානුභාවතා අනේ බුදුරජාණන් වහන්සේගේ මාරුතිමත් මහානුභාව බලය මේ පැන් ටික පවා මේ බොර ගති අයින් වෙලා පිරිසිදු වුණානි කියලා බොහොම සන්තෝෂයෙන් දැන් පාත්‍රය අරගෙන ඇවිදින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පිළිගන්වලා කියනවා සිවතු භගවා පානියං සිවතු සුගතෝ පානියං. භාග්‍යවතුන් වහන්සේ පැන් පානය කරනු මැනවි. භාග්‍යවතුන් වහන්සේ සුගතයන් වහන්සේ පැන් පානය කරනු මැනවි කියන බොහෝම ගෞරවයෙන් වැඳ නමස්කාර කරමින් පැන් පාත්‍ර පිළිගන්න. ඒ පැන් ටික වළඳන මූණ දෝවණය කරගෙන සෑහෙන වෙලාවක් ගිමන් නිවාගෙන නැවත සංගල සිවුරත් අරගෙන බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් සමගම කුසිනාරාවට වඩිනවා. කුසිනාරාවට වැඩලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට විවේක මොහොතක උනන්දු කෙරෙව්වා. කත කුඤ්ඤෝ සීප්පං ආනන්ද කිප්පං හෝහි අනාසවෝ. ආනන්දේ නුඹ හොඳට තින් කළ කෙනෙක්, අඬන දුදනේ කෙනෙමේ, වලකිනේ කෙනෙමේ. ඔබ මහන්සි ගන්නට ඉතා සුළු කාලෙකින් නුබාරහත් පල විමුක්තිය ලබාගෙන සව් කෙලෙත් නතා ලෝතුරා තපතට පත්වෙනවා කියල ප්‍රතිඥා දුන්න. පින්බතුනේ අවතා දින කීපේ කොහොම
දරන්නද අනේ මම කාටද නාලිය දැහැටි දෙන්නේ කාටද මම උපස්ථාන කරන්නේ කාගේ කුටිය වටේද මම ඇවිදින්නේ අනේ බුදුරජාණන් වහන්සේ පිළිවන් පෑවහම කාවද මම ආරක්ෂා කරන්නේ කියලා ආනන්ද හාමුදුරුවෝ මණ්ඩල මාල විහාරේ දුරභාවේ බොහෝම දුකෙන් අඬාවැල පීගෙන දුකෙන් කනගාටුවෙන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ නියමිත වෙලාවේ ප්‍රාර්ථනාවෙන් ඇති කරගත්තු අදහස පරිදි තිරිනිවන් පානාති අපේ ආනන්ද උත්තමයන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ සෙවනැල්ලස්සේ හිතෙන් කයින් වචනයෙන් අවුරුදු 25ක් තිස්සේ අනේ කරන ලද උපස්ථානයේ පින්මතුනි ලිහිතින මොනතරම් ගෞරවයෙන් මොනතරම් සැලකිල්ලෙන් ඉස්ස කළාද ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් උපස්ථායකයෙක්සේ ආරක්ෂකයෙක්සේ අතලැක්සේක්සේ යථාර්ථ සේවකයෙක්සේ විශාල ගෞරවයකින් භක්තියකින් ඒ උපකාර සැලසූ උපස්ථාන කටයුතු මැනවින් ඉෂ්ට කළ ආනන්ද උත්තමයන් වහන්සේගේ මහා ගුණස්කන්ධයට නමස්කාර වේවා. පින්වතුනි මේ ආනන්ද හාමුදුරුවෝ ඉස්සර ආත්ම භාවවල මෙහෙම ප්‍රාර්ථනා කරන්න ඇති නේද බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න ලැබෙන්න කියලා මට හිතෙනවා පෙර ආත්ම භාවවල මෙන්න මේ විදිහට ප්‍රාර්ථනා කරගෙන එන්නේ ඇති බුද්ධ උපස්ථානයට ඒත් ගැලපෙන කවි ටිකක් මම කියන්නම් එකම පුතා උපදින තුරු බෝසත් පුතු බුදු වන තුරු බුදුනේ පිරි නිවන තුරු පසුපස එන්නම් පසුපස ඇවිදින් ආසිරි සෙමර සලන්නම් සසරෙහි සැරි සරණා කල මගේ වැරදි දුටුවෝතින් දැන්නත් දඬුවම් දුන්නත් මම ඉවසන්නම් මං අතහැර නොදමනු මැන මම ඉවසන්නම් ඉපදෙන ලෙඩ වෙන වයසට යන මරණය දුකක් තම කොතරම් දුක් වින්දත් මම යලි උපදින්නම් තෙරුම් පුරා නිමවන තෙක් එකටම ඉන්නම් ඉතිකෝ මද මාන වෛර කිසි විට මට පුරු වී නැත ආසාවෙන් දුවන හිතට කවුරු බඳින්නම් වීතරාගී බුදු හිමි ළඟ දැමි සිඳලන්නම් සසර දිකල පැතුම් විලස හැම භවයෙම එකතු වෙලා ඇඳ ළඟ පය පාමුල මම වැතිරි ගන්නම් අම්මා කෙනෙක් වගේ මගේ හිමි රැක ගන්නම් එක ගමකම ඉපදීලා එක නෑකම කුත් ලදලා එක විහෙරක එකට ඉන්න පැතුම් පතන්නම් එක බුදු පිරිසක් හදන්න උදව් කරන්නම් දෙසෝ දහම් මතක තබා අගමුල හොඳ හැටි ගලපා
බුදු සසුනට ජීවයදී සසුන රකින්න සසුන රකින්න පින ඇතිවම කෙලෙස් නසන්න දහම් දෙසා දිනපත්ම